අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අදත් සූදානම් පැත්තගත් ඇත්තක යන්නට හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. මම අනුරුද්ධ රත්නායක. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. ව්‍යවස්ථාව විවේචනය කිරීම හරහා ජාතික සමගිය නැතිකිරීමට මාධ්‍ය උත්සාහ කරන බවට අග්‍රාමාත්‍යවරයාගෙන් චෝදනාවක්. දිවි තිබෙනතුරු රට බෙදෙන ව්‍යවස්ථාවකට අත්සන් තබන්නේ නැහැ. කථානායකවරයාගෙන් ප්‍රතිඥාවක්. සයිටම් සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබුණ හොත් දෙමාපියන් 250ක් මාරාන්තික උපවාසයක් අරඹනවා. රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අනතුරු අඟවයි. උල්කාෂ්ම කොටසක් බවට සැක කරන පාෂාණයක් බෙලි අත්තෙන් හමු වෙයි. දකුණුතික ප්‍රදේශවලට පසුගිය බදාදා රාත්‍රියේ අහසින් දිස් වූ දීප්තිමත් ආලෝකය කිසියම් ආරක්ෂක කැමරා පද්ධතියක සටහන් වී ඇත්නම් දැනුම් දෙන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ හා භෞතික විද්‍යා අංශය ඉල්ලීමක් කරනවා. මේ අතර උල්කාෂ්ම කොටසක් බවට සැක කෙරෙන පාෂාණයක් අද බෙලි අත්ත ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. බෙලිහත්ත උතුරු ගැටමාන තුලිනහේන ප්‍රදේශයේ නිවසක වහලේ මත තිබී මෙම පාෂාණ කොටස සොයාගෙන ඇත්තේ අද පෙරවරුවේයි. නිවසියන් පැවසුවේ දික්වැල්ල ප්‍රදේශයෙන් උල්කාෂ්ම කොටසක් බවට සැකකිරෙන පාෂාණයක් හමු වූ බවට ඊයේ වාර්තා වීමත් සමග තම නිවසේ වහලය පරීක්ෂා කළ බවයි. එහිදී අදාළ පාෂාණ කොටස හමු වී තිබෙනවා. මේ ගේට උඩට ලොකු මොකක් හරි මේ කඩන් වැටෙනා වගේ දැනුණා, ගේ හෙලුණා වගේ දැනුණා. අපි ඒක ඉතින් එච්චර ගණන් ගත්තේ නැහැ. අද උදේ තමයි හිතුනේ බලන්න ඕන කියලා. ඒ බලනකොට තමයි ලොකු මේ ගල් කෑල්ලක් තේ වහල උඩ ගිහිල්ලා අරගෙන ගත්තේ. අපිට දැම්ම කියන්න බෑ මේක හරියට මොකද්ද කියලා. අපි වැඩිදුර පරීක්ෂණ සඳහා මේක අරන් යනවා කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ හා භෞතික විද්‍යා අධ්‍යනාංශයට. එදා මේක වෙලා තියෙන්නේ අපි දත්ත අනුව 8:44ට වගේ. එතකොට 8:44ට වගේ බටහිර නැගෙන දිශාවට තමයි මේක ගිහිල්ලා තියෙන්නේ. බොහෝ දුරට බටහිර නැගෙන දිශාවට හරවලා තියෙන CCTV කැමරාවල. එහෙම නැත්නම් වාහනවල ඩෑෂ් කැමරාවල මේක වැදිලා තියෙන පුළුවන්. විශේෂයෙන් තවලම උඩුගම මොරවක අපිට අවශ්‍ය ඒ එළිය වැදිච්ච ටයිම් එක හොයාගන්න. ඒ නිසා එහෙම දේවල් තියෙනවා අනිවාර්යයෙන්ම කියන්න. මේ අතර දික්වැල්ල ප්‍රදේශයෙන් ඊයේ හමු වූ පාෂාණ කොටස සහ උල්කාෂ්මය අතර සම්බන්ධයක් නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කළ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. ව්‍යවස්ථාව විවේචනය කිරීම හරහා මාධ්‍ය උත්සාහ දරන්නේ ජාතික සමගිය නැති කිරීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගං වතුරින් විපතට පත් වූවන් සඳහා මූල්‍යාධාර ලබා දීමට අද අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමින්. ගංවතුරින් විපතට පත් වූ පවුල් 17,000කට වන්දි මුදල් ලබා දීම සංකේතවත් කරමින් අද පවුල් 5,000ක් සඳහා වන්දි මුදල් ලබා දීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉතිරි පවුල් සඳහා ග්‍රාම සේවා නිලධාරී කාර්යාල හරහා එම මුදල් ලබා දීමට නියමිතයි. 2016 න්‍යායාමහ ගංවතුරට දිස්ත්‍රික්ක විශේෂක පවුල් 70,000කට රුපියල් බිලියන 3.36ක් ගෙවලා තියෙනවා. තවත් පවුල් ස්වල්පයක් තියෙනවා. NBR වාර්තාව ලැබුණාම ඒ මුදලුත් ගෙවන්න පුළුවන්. 2017 දැනට න්‍යායාම ගංවතුර ආපදා පවුල් 30,000කට අපි දැන් මුදල් ගෙවලා තියෙනවා බිලියන 1.3. ආණ්ඩුවේ යුතුකමක් තියෙනවා පුළුවන් තරම් විගහටේ මුදල් ලබලා දෙන්න. මං කියලා තියෙන්නේ නොවැම්බර් මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා මේ මුදල් ගෙවලා දෙන්න කියලා. දැන් මේක සාමාන්‍යයෙන් ඕන රටක මාධ්‍ය ප්‍රධානම මාතෘකාව බවට පත් වෙනවා. නැත්තම් කොහොම හරි ඉස්සරහ පිටුවේ දාන්න. මොකද මේක හොඳ වැඩ කටයුත්තක්. ඒත් අද ලංකාවේ මුද්‍රිත මාධ්‍ය එදිලා තියෙන්නේ මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා කියලා ඒක කඩලා දාලා මේ රටේ තියෙන ජාතික සමගිය නැති කරන්න. ඒක නැත්ත හැම වෙලෙම කියන මේ ව්‍යවස්ථාව එපා. ඉතින් කොහොම ව්‍යවස්ථාව පෙන්වන්නකො මොකක්ද ඕනේ කියලා. දැන් කරුණු සියල්ලම තියෙනවා. වෙනස්කම් තියෙනවා. එකඟත්වයේ තියෙනවා. ඇයි මේක කඩාකප්පල් කරන්න බලන්නේ? ව්‍යවස්ථාව වෙනකොට ව්‍යවස්ථාවෙන් අදහස් ප්‍රකාශ කරන්න. දැන් නිකම් ව්‍යවස්ථාවට ගහලා වැඩන්නේ ව්‍යවස්ථාවක් නැහැ. මේ අස්ථාවර භාවය ඇති කරාම මේ රටේ ආර්ථිකට හේතුවක්. ඒතර මෙහෙ මුදල් දෙන්න බැරි. මේ ජනතාවට ඕනේ හොඳට තමන්ගේ ජීවිත ක්‍රමය දියුණු කරන්න. මෙතන බලන්නේ මේක අවුලක් කරලා ඔක්කොම ලවට්ටන්න. ඉතින් අපි ඉඩ දෙනවද නැද්ද කියලා රටෙන් අහන්න. මේ අතර ආසියානු පැසිෆික් කලාපීය ගීතිකා කණ්ඩායම් තරඟාවලිය ඊයේ පස්වරුවේ කොළඹදී ආරම්භ වුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
Last week, I was at the prize giving of Royal College, and looking at the choir that sang, I was reminded that I too sang at the Royal College choir in 1960. I lasted about 2-3 years, and anyway, Elvis Presley came with Wooden Heart, and with Elvis Presley, there was also many of the other songs that came. The Beatles came along with A Hard Day's Night. Elvis Presley was back again. Can't help falling in love with you. Am I that easy to forget? Anyway, I thought my singing days in the choir were over. But to be quite frank, I have been singing in a choir since then, the UNP. Now we also sing along with other choirs. රටට අහිතකර ව්‍යවස්ථාවක් සඳහා තමන් කිසිසේත් අත්සන් නොකරන බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. කථානායකවරයා මේ බව සඳහන් කළේ අද මීරිගම පැවති උත්සවයකට එක් වෙමින්. මේ අතර යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තවත් දේශපාලනඥයින්ද අදහස් පළ කළා. බලාපොරොත්තු වන පක්ෂයක් විදිහට මහානායක ස්වාමීන් වහන්සේලාව මේ ව්‍යවස්ථා සංශෝධනයේ කොහොමද වෙන්නේ කියන කාරණාව පිළිබඳව දැනුවත් කරන්න අපි ස්වාමීන් වහන්සේලාටත් අපි මේ ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනාවලිය පිටපතක් ඉදිරි කාලයකදී අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒතර අපි හැමෝම එක එක්කෙනා කියන දේ අහන්න ඕන කමක් නැහැ. කියවලම දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි තාමත් පැහැදිලිව කියනවා මේ බෞද්ධ ආගමට මුල් තැන දී යුතුයි කියන තැනට විරුද්ධ කිසිම පක්ෂයක් මේ රටේ නැහැ. මේ රට උතුරු නැගෙන රේඛාබද්ධ කිරීම එක පැත්තකින් අනිත් පැත්තෙන් බුද්ධ ආගමට රාජ්‍ය ආගමික තත්ත්වයේ නැති කිරීමේ අනතුරු අනිත් පැත්තෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසි කිරීම තව පැත්තකින් සමගාමි ලයිස්තු අහෝසි කරලා මධ්‍යම රජයට මැදිහත් වෙන්න තිබිච්ච අවස්ථාව අහෝසි කළ එක පැත්තකින් මේ රට බොහොම පැහැදිලිව සංධි ආණ්ඩු ක්‍රමයක තත්ත්වර අරගෙන යන්න මේ ආණ්ඩු උත්සාහ කරනවා. මේකට අපි සියලු දෙනා විරුද්ධ විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. එහෙම කරොත් ගැටුම් ඇති වෙන්නේ නැවත වතාවක් උතුරු ජනතාවයි දකුණු ජනතාවයි අතර. අපේ රටේ දේවතාවක් විවස්ථාවක් නැදුවා සුළු ජාතිය සහභාගී කරවන්නේ නැත. ඒක සාර්ථක වෙයිද? මේව තමයි අපිට වැරදිච්ච තැන්. මම කලින් කිව්වාගේ මැලේසියාවේ සිංගප්පූරුවේ මේ ප්‍රශ්න නිදාගන්න ලැබෙන කරුම ඉවර කෙරුවා. අදේ රටවල් කොච්චර දියුණුද? අපි ඉන්නේ කොහෙද? අපි ආර්ථික ඊට 158 රටවල් 170 ගානක. අපි සිංහල බෞද්ධයෝ අපි ජාතියට අපි ආදරේ. අපි ආගමට අපි ආදරේ. විවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ඉතාම පැහැදිලි. මේ ඒකීය භාවයේ පිළිබඳව කාර්යයේදී අලුත් විවස්ථාවේ කාර්යයට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම බුද්ධ ශාසනය සම්බන්ධන කාර්යයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළත අපි මේ අලුත් විවස්ථාවේ NGO කාර්යයන්ට ඕන විදිහට මේක මේ මහපොළේ සම්මත කරන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය ජනාධිපතිතුමා දීලා ඉවරයි. මේ දවසානේදී මේ විවස්ථාව අත්සන් කරන්නේ කථානායකවරයා. ඉතින් ඒ නිසා මම ගෞරවනීය මහා සංඝරත්නයට සියලුම ආගමික නායකවරුන්ටත් මේ තලිනුත් පහදලා දුන්නා. ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවේ යෝජනා එනවා. රට බෙදෙන යෝජනා එන්න පුළුවන්. ඒ නැත්තම් කෑල්ලක් ඉල්ලන යෝජනා එන්න පුළුවන්. විවිධ යෝජනා එනවා. අවසාන තීරණය ගන්නේ පාර්ලිමේන්තුවෙන්. ඊට පස්සේ ව්‍යවස්ථා දායක සභාවේ සභාපතිවරයාසේ ඒක මම අනුමත කරන්න ඕනේ. ඉතින් එහෙම නිසා මේ විදිහක මේ රටට හානි කරන, බෞද්ධ ආගමට හානි කරන, ජනතාවට හානි කරන ව්‍යවස්ථාවකට මම ජීවත් වෙන ඉස්සෙල්ලාත් අත්සන් කරන්නේ. යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනීම පාර්ලිමේන්තුවේදීම නවතා දැමීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී අද පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළා. විමල් වීරවංශ මහතා සිරගතව සිටියදී රචනා කළ යදමින් බැඳි අක්ෂර කෘතිය එළිදැක්වීම සඳහා පැවති මෙම උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මම දැනුවි දන්නේ මාස 3ක් හිරේ හිටියම පොත්දේකුත් ලියලා සින්දුවකුත් කරගන්න පුළුවන් කියලා. අපි ඉන්නේ එක්තරා හැරවුම් ලක්ෂයක. මෙතනදී අපේ ඉරණම තීරණය වෙනවා. යම් කිසි විදියකට ගෙනේනු ලැබමින් තිබෙන බෙදුම් වාදී ආණ්ඩු ක්‍රම විවස්ථාව පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මත වුණොත් රාජ්‍යයේ ඓතිහාසික අවගමනය ඉතා වේගවත් එතැන් සිට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේ භයානක අපරාධයක් කරනකොට අත උස්සන්නේ නැතුව ඉන්න මන්ත්‍රීවරු 76ක් නැත්තම් එහෙම 76ක්වත් නැති පාර්ලිමේන්තුවකින් කොස්කොටන්න පොල් නෙවේ ගහන්න පුළුවන් එලෝ පොල් හරි ගහලා පොල් නම් ගණන් මේ දවස්වල ගහන්න අමාරුයි ගහන්න පුළුවන් මොනෝයව හරි ගහලා අමරන්න පුළුවන් මොනවා හරි අමරලා මෙතනින් 76ක් මේකට අත උස්සන එක නවත්ත ගන්න ඕන නැත්නම් ඊට පහුවෙන් ඔය පාර්ලිමේන්තුවට ගිහිල්ලා උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරලා දාන්න ඕන ඒක තමයි අද හෙඩ්ලයින් එකට ගන්න ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පෙබරවාරි මාසය දක්වා කල් යා හැකි බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයින් දැනුවත් කිරීමේ අවස්ථාවකින් අනතුරුව මාධ්‍ය වේදින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පොඩි කල්යාමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මේ නුවරඑළිය මස්කෙළිය ආසනයේ අලුත් ප්‍රාදේශීය සභා කීපයක් හදන්න තියෙන නිසාත් අර නැගෙනහිර ප්‍රාදේශ සභා දෙක ඡන්දේ වාර කීපයක්ම කල් ගිය නිසාත් ජනවාරි බැරනම් පෙබරවාරි හරි ඡන්දේ තියයි. ඒකබද්ද විකක්ෂේ සඳහන් කරන්නේ ඡන්දේට මූණ දීමට රජයට නැති නොහැකි වින්දා දින දින කල්
ඔය අඩහැරේ අපි හොඳට අහලා තියෙනවා. දැන් පහුගිය මැතිවරණයේදී අපි කිව්වම මහින්ද රාජපක්ෂ ට එන්න එපා අයින් වෙන්න. ආවොත් අපි පරදිනවා කියලා. එතකොට කිව්වේ මහින්ද රැල්ලක් තියෙනවා කියලා. මහින්ද සුලි සුළඟක් තියෙනවා කිව්වා. මහින්ද සුනාමියක් තියෙනවා කිව්වා. ඒ සුනාමිය 58 ලක්ෂේ 47 ලක්ෂයට බැස්සුවා. ඒකේ ඔබතුමා ඉදිරි වැතුන කිට්ටුවට එකටිය ඔක්කොමල පස්සේ එකතු වෙනවා නේද? එකතු වෙන්න දඟලනවා. දැන් හොඳටම අපිත් එක්ක කතා කරනවා. ඉතින් අපි කැමති මේ එකතු කරගන්න. ඒ කට්ටිය ජනාධිපතිතුමා එක්ක කතා කරනවා. මම දැක්ක දැන් ඊයේ පෙරේද ඡන්දේ තියන්නේ නැහැ කියලා. හොඳටම කෑ ගහපු අපේ මහින්දානන්ද මේ හිටපු ඇමතිතුමා එතුමා මේ ජනාධිපතිතුමා එක්කම අනේසේ කොහොම හරි එකතු වෙන කියලා ඉතින් කතා ටෙලිෆෝන් කරලා කියලා හම්බෙන්න වෙලාවකුත් ඉල්ලලා තියෙනවා. ඉන්දික මේ කියන අසංගදායකෝ ප්‍රහේකය පත් කළා දිනවා කියලා. ඒ අලුත් මූණු වලට එන්න අවස්ථාවක් මේකෙන් පෑදුනා. ඒ අය ওই ඉන්න අයට වඩා හොඳට වැඩ කරයි. පෙරනේ ඉවත් කිරීම අසාධාරණයක් නෙවෙයි. පක්ෂයත් එක්ක ඉඳීමින් පක්ෂයට හතුරුකම් කරනවා නම් පොට්ටු පක්ෂේ සංවිධාන කරනවා නම් එතකොට ඒ අය අයින් නොකර මොනවා කරන්නද? මේ වෙනුවට යෝජිත ව්‍යවස්ථාව දිගින් දිගටම යංශි මතවාදයට ලක් වීම පවතිනවා. කොහොමඩක් ව්‍යවස්ථාවක් හැදිලා නැහැ. ව්‍යවස්ථාව පිළිබඳව නොයෙකුත් යෝජනා ගොල්ලනක් එකතු කරලා පොඩි පොත්පින්චක් හදලා තියෙනවා. ඒකේ අපේ යෝජනා ඉතාල පැහැදිලිව අපි දාලා තියෙනවා. වෙන වෙන අය තව තව යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ෆෙඩරල් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. කමලින්ගේක විවාහ නීතිගත කරන්න කියලාත් යෝජනා ඇවිල්ලා තියෙනවා. ඉතින් එමෙදි මිනිසුන්ට කියන්න අයිතිය තියෙනවනේ. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කළුතර මිල්ලනිය පැල්පොළ ප්‍රදේශයේ ඊපස්සරුවේ පැවති ජනහමුවකදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ අද සමහර පත්‍රවල තියෙනවා මේ පළාත් පාලන මැතිවරණේ කල්යයි කිය. මම ෆයිස මුස්තාපමතුමාගෙන් අහුවා මේ ඡන්දේ කල් දාන්නද ලෑස්ති වෙන්න කියලා. මට එතුමා පැහැදිලි වචනයක් දුන්නා. න්‍යාජිත් අමතුමා කිසිසේත්ම ඡන්දේ කල් දාන්නේ නැහැ. ජනවාරි මාසයේ අන්තිම සතියේ මේ පළාත් පාලන මැතිවරණේ තියෙනවා කියලා. හැබැයි මම පළාත් පාලන අමතුමාට කියනවා ජනවාරි මාසෙන් ඔබට මේ පළාත් පාලන මැතිවරණේ කල් දාන්න එක්සත් ජාතික පක්ෂය ඉඩ දෙන්නේ නැයි කියන කාරණේ මම වගකීමෙන් කියනවා. මේ ඡන්දේ පරක් වුණා හොඳටම ඇති. බැඳුම් කර කොමිසමට සාක්ෂි ලබා දීම හේතුවෙන් මරණ තර්ජනයට ලක් වී සිටින අනිකා විජේසූරියට මෙන් තමන්ටද තර්ජන පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මගින් අද පෙරවරුවේ කොළඹදී පැවැතූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මහා බැංකුවේ බැඳුම් කර පිළිබඳ කොමිසමේ සාක්ෂි විමසීමේ කාලය අවසන් වන විට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පිළිබඳව විශාලතම චෝදනාව එල්ල කරපු අනීකට සහ ඔහුගේ පවුලේ අයට මරණීය තර්ජන එල්ල කිරීම කරන කොටගෙන ඔවුන් විදේශගත වෙන්නම් මෙරට ඉන්න ඥාතීන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන්නත් සිද්ධ වෙලා තිබෙනවා. දැන් මේ හෙළිදරව් වෙච්ච කරුණු අනුව තවත් සාක්ෂි විශාල ප්‍රමාණයක් කැඳවිය යුතුව තිබෙනවා. ඒ සාක්ෂි කැඳවන් නැතුව කොමිසම සන් වෙනවා නම් එය බාගෙට පිලිස්සු කේක් ගෙඩියකට සමානයි කියන නීතිපති දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරලා තිබෙනවා. මුදල් අමාත්‍යවරයම හෙළිදරව් කළ නොහැකි මුදල් විශාල ප්‍රමාණයක් අවභාවිතය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. මේ රජය පරමාදර්ශයක් දෙනවා නම් මේ වන විට රවි කරුණානායක මහතා ඇප නැතුව බන්ධනාගාරගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලොතරැයි වලත් තියෙන වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ අපි හෙළිදරව් කළාම විදේශ කටයුතු අමාත්‍යවරයා මට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කරවනවා. මහජනයා නොමග යවනවායි කියලා කවුරුවත් වංචාව තියෙන කාලේ පිළිගන්නේ නැහැනේ. දැන් ලිට්‍රෝ ගෑස් සමාගමේ ටෙන්ඩර් පිළිබඳ කවුරුත් පිළිගත්තේ නැහැ. දැන් වෙනකොට රවි කන්වනායක හිටපු මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත් කරපු ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා දේශීය බැංකු නෙමෙයි ජාත්‍යන්තර බැංකු කඩලාවයි කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ හංසයා පක්ෂයේ සභාපති හංසයා පක්ෂයේ ලේකම්තුමිය තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ෂර්මිලා තමයි පොලිසියේ පැමිණිලි කරන්න කියලා නිලධාරීන්ට නියම කරන්නේ. මේ වන විට අනිකට නෙමෙයි අපිට මේ තර්ජනේ එයාකාරයෙන්ම තියෙනවා. මං කතානායකතුමාට පින් සිද්ධ වෙන්න තමයි බේරිලා ඉන්නේ. පාරට නැමිලා තිබුණ අඹගෙඩි තුනක් කඩාගත්තයි කියලා අත්අඩංගුවට අරගෙන හිරබාරයේ තියලා ලක්ෂයක අපමත් නිදාස් කරන්නේ. අඹගෙඩි තුනට මේ තරම් කාර්යක්ෂමෝ නීතිය ක්‍රියාත්මක වෙන රටේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත බැඳුම් කර හොරුන්ට නිදැල්ලේ හැසිරෙන්න පුළුවන් වෙන්නේ ඔවුන් ටයිපොළු දාලා කෝට් ඇඳලා ඉංග්‍රීසියෙන් කතා කරන නිසාද? අද හාට් ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණමඩුව නව ආසන සංවිධායක ලෙස පත් කළ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතාගෙන්. ඔබතුමාගේ සම්පූර්ණ නම මොකද්ද? මම කහඳ වෙහෙරත්න දිවංශේලාගේ ආනන්ද සරත්කුමාර. හැබැයි මිනිස්සු දන්නේ ඔබතුමාව අර ගුරුවරිය දනගස්සපු මන්ත්‍රී කියලා කිව්වහම එක පිරිසක් විතරයි. ඔබතුමා පාසල් ගිහිල්ලා තියෙනවනේ. ඔව්. දැන් ඇත්තටම කොහොමද පාසල් ගිය කෙනෙක් විදිහට ඒ ගුරුවරිය ඒ වෙලාවේ දනගස්සන්නේ? ඔබතුමා අහන ප්‍රශ්නේ වැරදි. යම් කිසි සිදුවීමක් වුණා මම ඒ වෙලාවේදී මම කනගාට වෙනවා. මම කතා කරපුව භාෂාව පිළිබඳව, මගේ හැසිරීම පිළිබඳව. හැබැයි නමුත් ඔබතුමා කියපු දෙයක් ඇතර සිදුවුනේ. එහෙම දෙයක් සිදුවුනේ නැත්නම් අධිකරණය දුන්න තීන්දුව මොකද්ද? ඔව් අධිකරණය
තීරණය දුන්නේ සාපරාදී බියගැන්වීම. මේ බියගැන්වීම උනත් මීටපු මන්ත්‍රීතුමනි වැරද්දක් නේ. ඔය වැරද්ද කරන්නේ ඒක නෙවෙයි කරේ කරන්නේ. ඔය දනගස්සප සිද්ධිය. මර්වින් සිල්ලා මහත්මයා ගස් බැඳපු සිද්ධිය අර සමුරිල්ලාරී. ඒ සිද්ධිය නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ජනතාව අතර අපකීර්තියට පත් උනේ ඒ කාලේ. ඔව්. මේ සිද්ධීන් නිවැරදි කරනවා කියලා තමයි UMP එකත් එක්ක නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදුවේ. ඔව්. සමහරු අහනවා ඔබතුමා වගේ කට්ටියට කොහොමද එහෙමනම් සංවිධායක ධුරයක් දෙන්නේ කියලා. මට හිමිලා තියෙන අත්හිටුවපු සිරදනුව. සංවිධායකකමක් දරන්න හෝ මැතිවරණයකට මුහුණ දෙන්න මට නීතියෙන් කිසිසේත්ම බාධාවක් වෙමිලා නැහැ. අරුන්දික මහත්මයා ආණ්ඩු පක්ෂයේ ඉඳද්දී ඔබතුමා ඔහුට කියලා තිබ්බ අපි මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක කටයුතු කරමු කියලා. ඔව්. එහෙම කිව්වට පස්සේ ඔහු ආණ්ඩුවෙන් එනවා එළියට. ඔව්. දවස් කීපයක් යනකොට ඔබතුමාට නිදහස් පක්ෂයේ සංවිධායකකම හම්බෙනවා ආනමඩුවේ. අරුන්දික ඇමතුමා ආවට පස්සේ වෙනත් වැඩසටහනකට මම ජිනීවායි ෆ්‍රාන්සේ ගියා. ඒ ගිහින් එනකොට තමයි මගෙන් අහන්න පටන් ගත්තා ඔයා ශ්‍රී ලංකාවෙන්ද පස්සේ සංවිධායක වුණා. ඒතර මෙහෙ රාවයක් ගින්න තිබුණ නැත්තම්. පුදුම දේශපාලනයක්නේ රටේ තියෙන්නේ. ඇත්තටම. ඔබ කියන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පැත්තට එන්න කියලා ඔබ ඊට පස්සේ ගිහිල්ලා නිදහස් පක්ෂයේ සංවිධායකකම හම්බෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකකමක් ගන්නවා කියන එක මාතුල තිබ්බ දෙයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයේ තුල ආනමඩුව ආසනයේ සංවිධායක ලබා ගැනීම සඳහා අපේ ආසනේ නූපන්න දින්නෙක් තරඟ බිමට බැහැලා ව්‍යාස්ථාන වලට ගිහින් එක එක උදවිගි ලියුම් අස්සම් කරමින් මහා විහිළු වැඩක් කරනවා. එතකොට එතන තැනක් ආනමඩුවේ මිනිසුන් නොලැබෙනවා නම් ඒකට නායකත්වය දෙන්න මම රිජු තියෙනවා. කවුද දෙන්න? පෞද්ගලිකව නම් කියන්න සූදානම් නැහැ. ඒ දෙන්න වෙන්න ඇති ප්‍රියංකර ජයරත්න මහත්මයා, සනත් නිශාන්ත මහත්මයා. මම හිතනවා එහෙමයි කියලා. ඔබතුමාට සංවිධායක ධුරයක් හම්බෙනකොට මේකට යට වුණා ඔබතුමා. නෑ මම කිසිසේත් යට වුණෙත් නෑ. තාමත් මාව විවේචනය කරන කණ්ඩායමට කලබල දීලා තියෙනවා මාව විවේචනය කරන්න කියලා. දැන් ගුරු සංගම් දැඩිය විරෝධයි ඔබතුමාට ඔය සංවිධායක ධුරේ දුන්නට. ගුරු සංගම් ගන්න ක්‍රියාමාර්ග ගැනදී මට මොකුත් කියන්න බෑ. එයාලගේ කෘත්‍යයි අයිතියනේ. අර ගුරුවරිය හම්බෙලා ඊට පස්සේ කතා කළාද? නෑ මට කතා කරන්න කතා කරන්නේ. ඉතින් කතා කරන්න පුළුවන්නේ. ඇත්තටම මට හිතනවා දැන් කතා කරන්න පුළුවන් කියලා. හැබැයි ඒකට නමුත් කවුරු හරි මෙදිහත් වීමක් වෙනවා. කාව දෙල්ලන්නේ මෙදිහත් වෙන්න කියලා. ඒක ගුරු සංගම් නැත්නම් ජනාධිපතිතුමාගේ පැත්තෙන් නියෝජිතයෙක් හෝ වෙනත දෙපාර්ශයක් වත් ඒතරේ හිම දෙයක් කරන්න පුළුවන්. දුම්රිය සේවාවේ වැටුප් වැඩි කළ ආකාරයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේද වැටුප් වැඩි නොකළහොත් ලබන 26 වෙනිදා දීප ව්‍යාප්ත වර්ජනයක් සිදු කරන බව සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. එහි සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. කිසිම පිළිවෙලක් නැතුව විවිධ කණ්ඩායම්වලට වැටුප් වැඩි කිරීම දෙනවා නම් ඒක සෞඛ්‍ය සේවා වෘත්තිවේදීන්ට බරපතල ප්‍රශ්නයක් වෙනවා. දුම්රිය සේවාවේ වැටුප් වැඩිවීමක් දීලා සෞඛ්‍ය සේවාවේ මේ වෘත්තිවේදීන්ට සාපේක්ෂව වැඩි වැටුප් ලබන කණ්ඩායම් බවට පරිවර්තනය වෙලා තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැටුප් අනිවාර්යයෙන්ම වැඩි කළ යුතුයි. දැන් නර්ස් කෙනෙක් වැටුප් දෙන රුපියල් 15620යි. දුම්රිය සේවාවේ වැටුප් දෙන රුපියල් 15005යි. දැන් දුම්රිය සේවාවේ වැටුප රුපියල් 16500ක් වෙලා තියෙනවා. සෞඛ්‍ය සේවාවේ වෘත්තික කණ්ඩායම් වල සාධාරණ ඉෂ්ට කර ගැනීම සඳහා සේවාවන් 18ම ඒකාබද්ධ වෙලා ඔක්තෝබර් 26 වෙනිදා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කරන්න. වැඩ වර්ජනය කැඳවි අපි කැමැත්තෙන් නෙමෙයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සඳහන කුතුහල කරන පුතුලදෙලි මාතුමාගේ නම සඳහන් කරන්නේ දුම්රිය සේවාවේ ඇමතිතුමා හරි කවුරු හරි දේශපාලන හිතවතෙක් කියන එක කරන්න පුළුවන් නම් කැබිනට් එකට අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගේන්න යෝජනාවක් කරුණාකරලා ඒකත් දෙන්න. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයි. එතකොට ඒක කෙරෙන්නේ නැහැ. අපිට ඒක මෙතන සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳගන්න බැරි නිසා තමයි අපි ඒ ගැන කතා කරන්නේ නැත්තේ. දැන් ඊයේ දඩස් මන්ත්‍රීතුමා ඔබතුමාගේ නම කියලා මේ රටට මේ රජයේ උපදෙස් දෙන ඔබතුමාගේ. නෑ ඉතින් දෙන උපදෙස් සේරම පිළිගන්නේ නැහනේ. දැන් අර මහානායක ආඳුරු උපදෙස් දුන්න පිළිගන්නේ නැහනේ සමහරව. මළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයෙන් ලබා දීමට නියමිත අවසන් විසඳුම තමන්ට පිළිගත හැකි විසඳුමක් නොවුනහොත් වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපියන් 250 දෙනෙකු අඛණ්ඩ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය පවසනවා. මළඹේ වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංගමය හා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඒකාබද්ධව කොළඹදී අද පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම අදහස් පළ වුණා. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ නායකයෝ පෙනී ඉන්නේ මුදලාල්ලා කීප දෙනෙක්ගේ මතේ ඉල්ලලා ඉන්නවා. එහෙම නැත්නම් මේ රජයට උපදෙස් දෙනවා කියන එක අපිට නම් පේන්නෙම තියෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ රජය විටින් විට මේකට විසඳුම් කියලා විවිධ දේවල් විසඳුම් දුන්නා. එවැනි විහිළුකාර විසඳුම් ලබා දෙන්න එපා. පැහැදිලිවම සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධි ලබා දීම සම්පූර්ණයෙන්ම වහලා දාන්න ඕන. ඒ ප්‍රශ්නේ විසඳන්නේ නැත්නම් දැනටම දෙමාපියන් 250ක් ඉදිරිපත් වෙලා තියෙනවා. තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ උනත් පූජා කරන්න මාරාන්ත උපවාසයකට යන්න සූදානම්. ඒ නිසා එවැනි ඛේදනීය තත්ත්වයක් ඇති කරන්න එපා. මේ සයිටම් හොර උපාධි කඩේ වහලා දාන්න. සයිටම් හොර උපාධි කඩේ වහනවා කියුවාම
මට වේදනාවක් ආවා. කියන්නේ බෑක කෙලින්ම. අවුරුදු 7ක් මගේ පුතා දැන් මේ සයිටම් ආයතන ඉන්නවා. අවුරුදු 7 තුල උදේසා හවස අපේ ගෙදර සයිටම් කියන වචනේ නැහිච්ච දවසක් නැහැ. මම තමයි මේ සයිටම් එක මේ දුරට ඇදගෙන ආවේ. මම අභියෝග කරන සමිතියක් මොනවා හරි තියෙනවා නම් මොනවාද දරුවන් යුනියන් කරලා තියෙන්නේ? මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරපු දහජුරා වැඩි මා සතුව තියෙනවා. මේක තමයි ඇත්ත. විශ්වවිද්‍යාල පනතේ 137 වගන්ති යටතේ මෙයන් ප්‍රකාරව උපාධි ප්‍රදාන ආයතන සඳහා අනුකූලතා සාධක විශේෂිත වෘත්තීය ආයතනයක් මගින් ලබා දී යුතුය. අප අමාත්‍යාංශ විසින් එවැනි ආයතනයක් නම් කොට නොමැත. ඇමතිවරයා බයිලා ගහන ඇවිල්ලා සයිටම් නැ උසාවි කියලා එවිලි. මේක සහගාන අපරාධයක් නේ. මේ අපේ දරුවන්ට කරපු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය. ඇයි අපේ දරුවා බිල්ලට දුන්නේ මේ ආයතනය නම් කරන්නේ නැතුව? ඇමතිවරු කියන්නේ සයිටම් ආයතනය වහන්නේ නැහැ. විසඳුමක් ලබා දෙන්න පිළිගන්නවා මේක. මමද? ඔව්. සයිටම් ආයතනය මමත් කියලා නැහැ නේ වහන්න කියලා ඇවිල්ලා. අරගොල්ලන් කියන්නේ නැ නෑ. ඔබතුමත් එක්ක එකට ඉඳන් ඉන්න මෙතුමා කියන්නේ වහන්න කියලා. වහන්න කියලා කිව්වට සයිටම් එක එතුමා කිව්වේ මේ වෛද්‍ය උපාධිය දෙන එක වහන්න නතර කරන්න කියලා. ඒකනේ. රටට බලපාන ගැටලු සහිත යෝජිත ව්‍යවස්ථාව රජය ඉවත් කරගත යුතු බවට කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ඒකමතික තීරණයකට පැමිණ තිබෙනවා. ඒ එම සංඝ සභාව අද රැස් වූ අවස්ථාවේදී. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව අද රැස් වුණේ කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදී. මේ අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්යාණී පාර්ශවයේ නාහිමිවරුන් වැඩම කළ අතර කෝට්ටේ පාර්ශවයේ විශේෂ කාරක සංඝ සභාව යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. දැනට මේ යෝජනා මාලාව තාවකාලිකව ඉවත් කරලා පසුව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙනවා නම් ඒ සංශෝධනය කළ යුතු ඒවා සංශෝධනය කරගෙන ඉදිරියට යන්න කියන එක තමයි අපි ගත්ත තීරණය. මහානායක හඳුරුවා අද රාත්‍රියේද කොහෙද ලංකාවෙන් පිට වඩිනවා. මොකක් කාර්යබහුල නිසා උන්වහන්සේගේ සම්පූර්ණ ආශිර්වාදය ඇතුව තමයි කාරක සංඝ සභාවේ රැස්වීම පැවැත්වුවේ. නමුත් ජනාධිපතිතුමා අගමැතිතුමායි දෙන්නම ප්‍රකාශ කරා මේ විවස්ථා කෙටුම්පතක්වත් විවස්ථාවක් නෙමෙයි පක්ෂවල යෝජනා තමයි මේ ඇතුළත් කරලා තියෙන්නේ කියලා. අපි දන්නවා හොඳට මේ කෙටුම්පතක්වත් පනතක්වත් නෙමෙයි කියලා. නමුත් පනතක් හා කෙටුම්පතක් හදන්න යෝජනා මාලාවක් මෙතන තියෙන්නේ. උන්වහන්සේලා කියන්නේ විවාදය පවත්වන්න ඕනේ කියන එකද? නෑ, විවාදය පවත්වන්න ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වෙලාවේ ඔය මේ ව්‍යවස්ථාවක් අලුතෙන් හදන්න යන එක ඒ ප්‍රයත්නය මේ වෙලාවට කාලෝචිත නැහැ කියන එක තමයි අපි කියන්නේ. කටුනායක අධිවේගී මාර්ගයේ තනකොළ කපමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ මෝටර් රථයේ රියදුරාට නිඳ ගොස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරු සිදුව ඇති බවයි. කටුනායක අධිවේගී මාර්ගයේ පමුණුගම් ප්‍රදේශයේ L15.4 කිලෝමීටර කණුව අසරදී ඊයේ පසරුවේ මෙම අනතුර සිදුණා. පොලිසිය සඳහන් කළේ තුවාල ලැබුවන් ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිටි බවයි. ඔවුන් දෙදෙනාම ජාල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර 41 වන සහ 55 වන වියේ පසුවන බව. පිළියන්දල කටුබැද්ද මාර්ගයේ මොරටුව විශ්වවිද්‍යාලය ආසන්නයේ කාපට් අතුරා වැඩ අවසන් කරන මෙති ස්ථානයක ඊයේ රාත්‍රියේ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වන ආකාරය සහ අද පෙරවරුවේ යතුරුපැදියක් අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. ප්‍රදේශවාසීන් සඳහන් කළේ මාර්ගයේ වැඩ අවසන් කරන මෙති මෙම ස්ථානයේ අනතුරු බහුලව සිදුවන බවයි. මේ අතර මීරිගම දියුලපිටිය මාර්ගයේ කොටදිනියාව කිතුල්වල ප්‍රදේශයේ මාර්ගයේ අයිනි නැවතා තිබූ ටිපර් රථයක ඊයේ පසරු 4ට පමණ යතුරුපැදියක් ගැටි ඒ ගමන් කළ තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර ඊයේ රාත්‍රී 9:30ට පමණ කොස්ගම හන්දිය ආසන්නයේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා පැදවූ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් මෝටර් රථයක ගැටි අනතුරක් සිදුුණා. අනතුරින් සුළු තුවාල ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අවිසාවේල්ල රෝහලට ඇතුළත් කළා. අනෙක් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 300කට ආසන්න බරකින් යුත් කේරළ ගංජා පාර්සල් දෙකක් හමු වී ඇති අතර එහි ගමන්ගත් අවුරුදු 28ක සහ 31ක වයස්වල පසුවන මාලිගාවත්ත සහ අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු කොස්ගම පොලිසිය අත්අඩංගුවට තිබෙනවා. පහවසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වෙනවා කියන්නේ උසස් පාසලකට යන්න ලැබෙන හොඳ අවස්ථාවක්. බාධක රසක් මැද්දේ අධ්‍යාපනයේ පළමු කඩේම ජයගත් පුංචි පුතෙක් පිළිබඳ අපට වාර්තා වුණේ දෙහි ඕවිට ප්‍රදේශයෙන්. උ
උපතින්ම කතන හා ශ්‍රවණාබාධ වලින් පෙළෙන මේ මව්පියන් කියන්නේ තම දරුවාගේ දක්ෂතා ගැනයි. මේ අංග චලනයේ හැමෝටම නොතේරුණත් ඔවුන්ගේ සිතේ ඇදි සතුට මෙමගින් නිරූපණය වන බව පැහැදිලි කරුණක්. මේ අම්මගේ තාත්තගේ පුංචි පුතා ඉගෙන ගන්නේ කෑගල්ල දෙහි ඕවිට කබුළු මුල්ල ළමා මිතුරු ආදර්ශ විද්‍යාලයෙන්. දුෂ්කරතා රාශියක් මැදේ අධ්‍යාපනයේ හැදෑරූ දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ඉහළින් සමත් වුණා. යසිත ලක්මින ගුණවර්ධන ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 167ක්. මම අතර පන්ති ගියේ. අපේ අම්මටයි තාත්තටයි කතා කරන්න බෑ. අපේ අම්මා වෙන රැකියාවකට යන්නේත් නෑ. අපේ තාත්තා රබර් කර්මාන්ත ශාලාවක වැඩ කරනවා. දැන් ප්‍රතිඵල එනකොට අපේ අම්මට ඇඩුනා. එතකොට මට සතුටුනා. ශ්‍රවණාබාධ වලින් පිරෙන මේ දෙමව්පියන්ගේ ආදරණීය බලාපොරොත්තුව තමන්ගේ පුතා හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙන එක. මේ අතර වැල්ලවායේ බුදුරුවගල දකුණු මහතැන්න ප්‍රදේශයේ තාවකාලික ටකරං මඩුවක දෙවිගෙවුන මවක් සහ ඇගේ දරු දෙදෙනා පිළිබඳ පුවතක් අප පසුගියදා පෙන්වා දුන්නා. දොරටුවක් පවා නොමැතිව දිවිගෙවෙනේම නිවැසියන්ගේ ලොකුම බලාපොරොත්තුව වූයේ වැල්ලවායේ බුදුරුවගල මහවිද්‍යාලයේ නමවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.එම්. සුරංගනී දැරියගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමයි. හිරු ප්‍රවෘත්තිය පළදරමින් ව්‍යාපාරිකයින් දෙපළක් අදෙම නිවසට ගියේ නව නිවසක් සාදා දීමේ අරමුණින්. එම නිවස ඉදිකිරීමට ඉඩමක් ලබා දීම සඳහා හිරු ප්‍රවෘත්තිය දැකීමෙන් අනතුරුව සංවේදී හදවතක් ඇති තවත් ව්‍යාපාරික මහතෙක් ඉදිරිපත් වුණා. හිරු ටීවී එකටත් මේකටත් මාධ්‍යටත් ස්තුති කරනවා. මේ මගේ දරුවා වෙනුවෙන් ඉදිරිපත් වෙලා මේ කාර්යභාරය බාර ගන්න එකට ගොඩක් පිං. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ආහාර ගබඩා කරන අයිස් පෙට්ටියක් මතට තරුණයෙකු වැටීමෙන් පසුව එහි අගුල අදාළ තරුණයාගේ මුහුණ හරහා ගොස් ඇති අතර පසුව ගිනිනිවන හමුදා භටයන්ගේ ද සහය ඇතිව ඔහු ජාතික රෝහලට තුලත් කර තිබෙනවා. යාපනයේ අරියාලේ මණියන්තොට්ටම් ප්‍රදේශයේදී අද පස්වර තුනට පමණ යතුරුපෙදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපෙදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූ අරියාලේ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදී පසුපෙදිකරු යාපනයේ රෝහලට තුලත් කළ බවයි. බලංගොඩ මාර්තැන්න රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ හිගය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන් 3 දෙනෙකු සිටිය යුතුවද රෝහලේ සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණක් බවයි. රෝහලේ සෙසු පහසුකම් සියල්ල තිබියදී මෙම තත්ත්වය උද්ගත වී ඇති බව අප වාර්තාකරු පවසනවා. මේ සූදානම දැනට සමුගෙන යන්නට නැත්තක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය යන තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලි තමයිමු රාත්‍රියේ 9:30ට. අයිබෝවන්.